ඔෂල හේරත් අභ්‍යාචනාධිකරණය හමුවේද පෙත්සමක් ගොුණු කළේ රාජ්‍ය ඇමති ඩයිනා කමගේ බ්‍රතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් වන බැවින් ඇගේ පාර්ලිමේන්තු මන්ත්‍රිය දුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින්. ඒ අනුව ඩයිනාකාමගේ මහත්මිය ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රිය දුරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් කෝවරොන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව අවසානයේ සඳහන් කළා. මොකද්ද මේ දිනනේ තරහ? පන්න නයා වගේ ගැහුවා. මේ ගේම් කාරෙක් නේවා. මම තරගලයට ගියානේ. මම තරගලයට ගෙම වැඩ කරන්නේ. කුමන්ත්‍රණ කාර්යය. අයිබෝන්. ඕෂල හේරත් මොකද්ද මේ කරේ අද? දෙසීසිපයක ගෙදර ඇව්වා. ඇයි ඒ ගෙදර ඇව්වේ? මොකද්ද මේ දින මේ තරහ? පන්න නයා වගේ ගැහුවා. පෞද්ගලික තරහක් නෑ රාජ්. අතෑරියම නෑනේ. ඉතින් වැඩ පටන් ගත්තොත් ඉවර කරන්න එපා. ඒක නැත්තම් වැඩක් නෑනේ. ඉතින් මන් ඩයනවා. දවෙන කොට ආයි විශ්වාස කරන්න මම සජීවීව හම්බෙලා නෑ එකපාරක්වත්. ෆෝන් එකකින්වත් කතා කරලා නෑ. එහෙම එකක් නෙවෙයි. තොරතුරු ටික හරියට ලැබුණා. වැඩේ වැරදි කියලා පැහැදිලි. ඉතින් අපි දේශපාලනය කරන බොරුට සිවිල් ක්‍රියාකාරී කියනවා නම් දේශපාලන මේව කරන්න එපා. එහෙම නැත්නම් අපි මේව අර උද්ඝෝෂණ කරලා එළියට ගිහිල්ලා කෑ ගහන්න නැතුව නයා වගේ පිටිපස්සෙන් ඉන්න සද්ද නැතුව ගේම දුන්නනේ. මම වා ෆලෝ කරගෙන හිටියේ ඔක්කොම ටික. අපි බොරුවට මිනිස්සුන්ට අපි උසාවියකින් වරදකාරයෙක් කරන්න ඉස්සලා අපි වරදකාරයෙක් කරන්නම් මහජනතාව ඉස්සරහ. එහෙම නැත්නම් මඩක ගහයන් නැත්නම් රිමාන්ඩ් කරවන්න. තේරුම් නැතිවඩනේ රිමාන්ඩ් කරනවා කියන එක මිනිස්සුෙක්ට දඩුවමක්. ඒක හරනම් සැකකාරයක්නේ. ඉතින් මගේ ප්‍රතිපත්තිය නෑ නැත්නම් රිමාන්ඩ් කරන්න ඕන නීතිය තැනට හිර කරන්න. මේක මට ඕන තරම් අවස්ථාව තිබ්බ දැනට අවුරුද්දකට විතර කලින් ලොයර්ස්ලත් කිව්වා ප්‍රයිවට් ප්ලේන්ට් එකක් දාමු. එයා අත්අඩංගුවට කොට ගනී මේ අනිවාර්යෙන්ම කියලා. ඉතින් නමුත් මම ඒක කරේ නෑ. ඒක තේරුම් නැතිවඩන්න නෑ මට ඕන. මම දැක්ක දැන් මේ දැන් වා මේක මම හිතන අවුරුද්දක් දෙකක් ඇතුළත නේද ඒක වැඩේ ගියේ. අවුරුද්ද අරගලෙන් පස්සේ තමයි මම ආපහු උඩ ඔය කොරිඩෝර මේ වැටලා තිබ්බල මම Facebook එකව ෆලෝ කරා. එතකොට ඕකේ මේ වාට මේ මුදල් එකතු කරා වාට කවුරුත් උදව් කරේ නෑ මේකට කියලා එක එක තිබ්බ සමහර තැන් වල මම දැක්ක පෝස්ට් තියෙනවා. ඊට පස්සේ මේ ලෝයර් ෆී ගෙවන්න සහ මේ නඩුව කරගෙන යන්න ඕ තනියෙන්ද කරේ මේ වැඩේ? මෙහෙමයි දැන් ඉස්සර නම් පබ්ලික් ඉන්ට්‍රස්ට් ලිටිගේෂන්ස් මම 4-5ක් කරලා තියෙනවා 20ට විරුද්ධව. එතකොට මැන්ඩටරි ක්‍රිමේෂන් පෝට් සිටි පනත ඔය එක එක එතකොට සිරිසේන විප්ලව කරපු වෙලාවේ ඔක්කොම. හැබැයි ඉතින් මේ අරගලයෙන් පස්සේ ෆොටෝකෝපි කර රුපියල් 15ට ගියන ඉස්සර 1,200කට අපි ඩිප්ටිකේෂන් එකක් කරාම දැන් බෑ. දැන් කරනවා 1,05,10ක් යනවා. ඉතින් මේ නඩු දෙකලත් 1,15ක් විතර ගියා. ඉතින් මට තනියම වියදම් කරන්න බෑ මේ තියෙන මේවත් එක්ක එච්චර ගන්න මට. කවුද වඩතර විපක්ෂයෙන්වත් JVP හිනවත් වියදම් කරාද මේවට? නෑ මම දැම්මනේ ඔන්ලයින් ඇඩ් එකක් මට මේ ක්‍රවුඩ් ෆන්ඩින් මේවා කරන්න සහ මං කිව්වා මම නඩුව පෙරදුනොත් මං සල්ලි රිටර්න් කරනවා කියලා. මට නඩුව ගැන ෂුවර් එකක් තිබ්බනේ. නඩුව පෙරදුනොත් මම එකතු කරන සල්ලි හැමෝටම හැම සතියෙම ගෙවනවා කියලා. ඊට පස්සේ මම කරපු වැඩ හැමෝගෙම සැලේ සමහර අය රුපියල් 500,000ක් දාලා තිබ්බා. ඒ වගේම ලක්ෂයට යනකම් එකහමාරට යනකම් දාලා තිබ්බා. ඉතින් මම ඒක සල්ලි දාන අය මම ඒක WhatsApp group එකකට දැම්මා. එතකොට මේ ඔක්කොම කට්ටියට ඕන මට නේද කැටලි ගහන්නත් පුළුවන් මම හොර වැඩක් කරොත් කළා. මම ඒකට ඔක්කොම accounts bank එකට වැටෙන slips ඔක්කොම ටික වියදම් වැටෙන මොන හරි වියදම් වෙච්ච ඔක්කොම දාලා හරි transparent තියාගත්තා. මම හැමෝටම කියලා තිබ්බා. හදිසි හරි නඩුව පෙරදුනා. මම සල්ලි දෙනවා මට. කොහොමද සල්ලි දෙන්නේ දිවා? ඒ වේදම ඔතන අතේ තියලා සල්ලි නැති නෙවෙයිනේ. මම මේක පබ්ලික් ඉන්ට්‍රස්ට් ලිටිගේෂන් එකක්. මම මෙහෙම අපි මෙහෙම මං අතින් වියදම් කළා කරොත් මට ජීවිත කාලෙ එකක් කරන්න පුළුවන්. එහෙම සල්ලි නාස්ති කරන අපි හොරට හම්බම් කළා නෑනේ. එතකොට පෞද්ගලික දන්නේ එහෙම වියදම් කරන්න බෑ. ඉතින් ඒකින්ද තමයි මං හැමෝටම උනන්දු වෙන්නේ. පොඩි පොඩි ගාන එකතු වුනාම ඉතින් අනාගතෙත් දැන් මේක කරන්න පුළුවන්. මේ විදියට මං හිතනවා ඉස්සරහට මම නඩුකරයක් කරන්න ගියොත් මේ වගේ එක දැන් මට මිනිස්සු දව කරයි. මොකද මං ඔප්පු කරලානේ තියෙන්නේ. ඉතින් මං ඒ විශේෂ මං බලක මං නඩුව දෙනවා. මගේ තියෙන දැක් විකුල්ල මොන හරි කළා හරි මම දෙනවයි කියන දැනග හිටියේ. කොහොමද හිතුවේ දැන් මේ ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ ප්‍රබලෙක් කොහොමද හිතුවේ දැන් මේ වෙලාවේ එහෙම වටන්න ඔයක මේක කොහොමද මේ කරේවා? මම මේක 20-20 පටන් ගන්නෙ. ඉතින් 20-20 පටන් අරන් මේ වෙනකොට ක්‍රමානුකූල මුලින්ම දැම්මා. සම වෙන දැස් දැන් රටේ මතයක් තියෙනවනේ දැන් මේ වගේ ආණ්ඩු ප්‍රබල එක්ක මෙහෙම කරන්න බෑ කියලා සාමාන්‍ය මිනිස්සෙට මෙහෙම කරන්න බෑ කියලා මතයක් තියෙනවනේ මේ සමාජයේ. ඔව් ඒක ඒ එතනදී අපි හැප්පෙන්න බෑ කියලා කියනවා. ඉතින් හැප්පෙන්න බෑ නෙවෙයි මිනිසුන්ට අදිෂ්ඨානය තියෙනවා නම් උනන්දුව තියෙනවා නම් හැප්පෙන්න පුළුවන්. මේ රටේ නීතිය වැඩ සිස්ටම් එක අධිකරණය ස්වාධීන ඒව වැඩ. ඒව ඇතුලේ පොඩි පොඩි අඩුකඩුකම් ඇති. නමුත් සමස්තයක් හැටියට මේ සිස්ටම් එක හරි වැඩ. ඉතින් අපිට තියෙන්නේ ඒකේ තියෙන ප්‍රතිපාදන එකෙන් එක ක්‍රමානුකූලව කරගෙන යන්න. මම ඒක පොලිසිය එන්ට්‍රියක් දැම්මා. පොලිසිය ඇක්ෂන් ප්‍රමාද වෙනකොට මම ලෝයර් කෙනෙක් කරා අන්තර්වාසියක් එවුවා. සී එතකොට ටක් ගාලා CID එකෙන් B report එක ෆයිල්
ෆයිකල බිරි පොට ෆයිකල ට පසම කොරනත් එක පොඩි ගැප් එකක්කාව ම ඒ අපිට කාටතුන් වැඩක් කරන්න බැතනක්කාවන ඊට පසේ කරුණට පසේ ම හ එමසිකට මෝෂණ කද්දාලා කිවවා අයවත්ත රංගුට ගන්න කළ එතන මේ වුණ එතනද එතන යන්න පුළො උපරිම්මටමට ගයට පස්සේ එමසිකේම ජජ් කිවවා සඩියකටයි නීතිපතිකටයි උමනාවක් නැහැ මෙයවත්ත ගුණට ඊට පස මොකදර කොට පිල්ිය කොට පිල්ලි නඩු අවරුද්දක් විතර ඇහවා එතනදි බෙදුණු තීන්දුවක් කාවා ඒක තීන්දුව දෙනකොට කිව්වා මම දේශ සහදකර ලෙස නඩු දාලා තියෙන ඩයනට මේ කියලා මගේ ඇත්තට මහන්ගෙනට මයිල් කෙලුම් වුණ උසාවිය ඇස මගිත මාහිරේදායක ලේකිවරනකොට ඊටසෙත් මං ඒ අපේට මනිත්පත්‍ර එළියටකෝ සති දෙකක් ඇතුළත මං ඇපිල් කරනවා උසාවියට ගරු කරන නඩු තියෙනවා මං ඊට පස්සේ ඊළඟට බෙඩිකට ගියා මේකද පෙරදුනාට මං ඊළඟට ෆුල් බෙන්ච් එකක් කිල්ලන මේ විදිහට තමයි කරගෙන යන්න පුළුවන් ඉතින් මම ඒ උත්සාහය තමයි කරේ දැන් ඩයනගමේ මොකද වෙන්නේ ඊට පස්සේ දැන් මෙතනින් එහාට මොකද වෙන්නේ දැන් අද මං හිතන්නේ මේ තාලා තිබ්බ මුජිබ රහමාන් ඒ වෙනුවට ඇවිල්ලා තිනවා කියලා දැන් එතකොට දැන් මට තියෙන ප්‍රශ්නේ දැන් සජබේ එතකොට මොකද්ද දැන් මේක වෙන්නේ අතරම දැන් මේ ඩයනගමගේ පක්ෂය එතකොට මේ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නේද එතකොට මොකද්ද මේ ඔයාටත් මතක ඇති 2020 මම සජබේට විරුද්ධව නඩුවක් දානවා සජබේ නීති අනුකූලව ඩයනගම ගියලාගෙන ලබා ගත්තේ කියලා ඒක ඇත්තටම නීති තර්කය සම්පූර්ණයෙන් ඇත්ත ඒකට සාක්ෂි හැටියට අපිට මහින්ද දේශප්‍රිය මේ කාරණා පිළිගන්න ඒවා තිබ්බත් මගේ තිබ්බ හැදිච්චකමට මම නඩුවට කලින් ඒ කිසි දෙයක් එලියට දැම්මේ නැහැ නඩුව පැරදුනට පස්සේ මේක ප්‍රතිඵල නැහැ මට ලෝයර්ස්ලා කිව්වත් ඉතින් ඒ වෙලාවේ නඩුව පැරදුනත් එතන ඉඳන් දිගටම ගත්තත් එතනත් ගත්තත් සජේ නීති අනුකූල නැති ප්‍රශ්නයක් තියෙනවා දැන් අදටත් මිනිස්සු ප්‍රශ්න කරනවා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ගෙන්නම් සජිත් සජබේ අරන් තියෙන්නේ මේක බ්‍රිතාන්‍ය පක්ෂයද ලංකා පක්ෂයද කියලා ඉස්සලවා ගන්න ඕන ඊට පස්සේ මේ ඒකේ නීති අනුකූලභාවය ගැන මේ කරුණු කාරණා පැහැදිලි කරගන්න ඕන ඉතින් ඒකත් එක්ක එතන ලක්ෂ 27ක් ඡන්ද දීපු මිනිස්සුන්ගේ ඡන්දේ තියෙන වළංගුභාවය පිළිබඳ ප්‍රශ්නයක් එනවා පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමේ වළංගුභාවය එහෙම බැලුවම ඉතින් මුළු සජබේම පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න ඕනේ ඔය කවුරු හරි මේ නීති තර්කය ගෙනාවොත් ඒක උසාවියට බාර මෙච්චකල් පරීක්ෂණ නොකරනු තාර්කික ප්‍රශ්නයක්. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න නැතු ඉදිරියේදී සජිත් ප්‍රේමදාස හෝ ඒ කණ්ඩායම ටෙලිෆෝන් එකෙන් නැත්නම් සජබේ කියන පක්ෂයෙන් ඡන්දි ඉල්ලන එකත් නැවතත් ඒ ඡන්දදායකයන්ව මේ අවධානමකට ලක් කරන ප්‍රශ්නයක් වෙනවා. මොකද වෙන මේ සුළු සුළු කාරණා හින්දා පක්ෂ අකර්මණ්‍ය වෙනවා නම් මේ වගේ මහ පරිමාණයේ වංචාවක් වුණාම ඒ පක්ෂය මේ අකර්මණ්‍ය ඒක මිස් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඒක දැන් අතීතයේ කියලා යන්න පුළුවන් නීතියක් මේ රටේ නැහැනේ. දැන් ඩයනගමගේ වත්තරංගුට ගන්නේ දැන් මේ යන විදියට. ඩයනගමගේට විරුද්ධව දඬ නීති සංග්‍රහයෙන් චෝදනා ගොඩක් තියෙනවා. මොනවා චෝදනා? එකක් ව්‍යාජ උප්පැන්න සහතික හදලා තියෙනවා. එතකොට නීති විරෝධී ලෙස පාස්පෝර්ට්, අයිඩෙන්ටි කાર્ඩ් ලබාගෙන ඒක පුණද ඔක්කොම? ඒ ඔක්කොම පුවලා තියෙනවා. ඒ කරුණු කාරණාත් එක්ක තමයි මේ අධිකරණයේ මේ තීන්දුව වෙන්නේ. ඒක පැහැදිලිව මහේස්ත්‍රාත් අධිකරණයේ මේ කරුණු පොලිසියෙන් අත්අඩංගුවට ගන්න නැතුව ඉන්නේ නීතිපති උපදෙස් නැහැ කියලා. නමුත් දැන් මෙතනදී නීති දෙපති උපදෙස් තවදුරටත් ඕනේ නැහැ. මොකද නීතිපතිට එහා ශ්‍රාධිකරණයෙන් තීරණය කළ කියන ඩයනගමගේ පුරවැසිභාවය ලාංකික නෙවෙයි කියලා. ඉතින් ඒකත් එක්ක අනිවාර්යයෙන්ම සීඅඩිකට ක්‍රියාත්මක වෙන ඩයනගමගේට පොඩි කාල රාමුවක් තියෙන ඕනනම් බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එක පාවිච්චි කරලා රටෙන් යන්න. එහෙම නොවෙත් මුකුත් කරන්න වෙන්නේ නැහැ. හැබැයි එහෙම නැත්තම් එතක පොලිස් අනිවාර්යයෙන්ම සීඅඩි කත් අඩංගුවට අරගෙන අර මේ බ්‍රිටිෂ් පාස්පෝර්ට් එකෙන් ඉඳන් මේ රට ඇතුළේ අත්අඩංගුවට ගන්න පුළුවන්ද කොහොමද? පුළුවන් බැරි වෙන්නේ නැහැ නේ කිලි ෆෙඩරල් ඒකාරු එයාගේ ලංකාව ඇතුලේ වරදක් කළා තියෙනවා නම් අරගන්න ඕනේ ඊට පස්සේ ඒකත් එක්ක බොහෝ දුරට අර රැඳුම් ස්ථානයක් තියෙනවනේ විදේශික අතරමද එතනට දාලා ඊට පස්සේ මේ රට පිට කරන්න තමයි තියෙන්නේ කොහොමද ඔය ইনফরমේෂන් ඔය හොයාගත්තේ මුලදී මේ කොච්චර කොන්ෆිඩන්ට් පිට කොහොමද ඔය මේ ඔක හොයාගත්තේ මුලින්ම අපේ වගේ නෙවෙයි බ්‍රිතාන්‍ය ගොඩක් දේ ඔන්ලයින් තියෙනවනේ ඔය වෙබ් එක දාලා තිබ්බ ඩයනගේ බ්‍රිටිෂ් කම්පැනිස් එකේ තියෙනවා කියලා ඩයනට කම්පැනික් තියෙනවා ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඩයන ඉන්නවා ඒකේ සිටිසන් කියලා තමයි සිටිසන් බ්‍රිටිෂ් සිටිසන් කියලා ඊට පස්සේ මම කරපු වැඩේ හේ බ්‍රිතාන්‍යයේ තියෙනවා ඩොලර් පවුන්ඩ් 10ක් බැන්දහම ඒගොල්ලන්ගේ ඔක්කොම උපැන්න සහතික මරණ සහතික විවාහ සහතික ඉලෙක්ටෝරියල් රෙජිස්ට්‍රි එකට ඇක්සස් ගන්න පුළුවන් මාසෙකට මම කොහොමද කියන්නේ ප්‍රයිවසි බ්‍රීච් එකක් නේද නෑ ප්‍රයිවසි බ්‍රීච් කියන්නේ ඒගොල්ලන් ඕනෙක් කෙනෙක්ට සල්ලි බැඳලා මේ රෙජිස්ටර් වුනහම ඒ එහෙ තියෙන ෆයින් මයි පාස් කියලා ඒක ඇතුලේ තියෙන ඉතින් මම ඒකත් සර්ච් කරාම ඒක ඩයනාගේ කසාද සහතික ළමයිගේ උපැන්න සහතික එයාගේ ඉලෙක්ටෝරියල් රෙජිස්ට්‍රේෂන් මේ ඔක්කොම තිබ්බ මම ඒ ටික ගත්තා ඊට පස්සේ ඔයද ගැන මම යම් තොරතුරු කියනකොට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඊටාම හොඳ
විසල් බෝස්ල මට තොරතුරු දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මගේ පැමිණිල්ල ගියාට පස්සේ පොලිසියේ යම් යම් නිලධාරීන් හැමෝම මට තොරතුරු දුන්නා. එතකොට ඩයනාගේ ස්වාමි පුරුෂයා පවා යම් යම් තොරතුරු මට දුන්නා. මේ ඒක සම්බන්ධ කතාව නෑ ඉතින් ඒ අදාළ කරුණු හැමෝම දුන්නා. ඒගොල්ලන්ගේ ඥාති වේවා, ඒගොල්ලන්ගේ කලින් කාලේ හිටපු කට්ටිය වේවා, ගොඩාක් කට්ටිය තොරතුරු දෙන්න පටන් ගත්තා. මේ මට ආයි සැකෙන් සාදාන සැකෙන් ඔබට කියන්නේ නැචරලයි සර්ටිෆිකේෂන් නෑ ඔක්කොම මම අර වෙබ් එකක් හැදුවා අන්තිමට ඩයනා gamage.info කියලා. ඒක මම මේ ඔක්කොම තොරතුරු පබ්ලිෂ් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට යවන්න ඕන පොරක් නේවා. ඈ ඇයි ගිහලා අතුලි ගිහලා අනිත් අයගේ ටිකක් හොයන්න කොයිගේ. කියන දූෂණ විරෝධී ටිකේ තොර හරි ලේසිනේ මේ රටේ. අතර ෆයිල් අරගෙන ඇවිල්ලා කරන බොරුවට වඩා මේ ඇත්තට මෙහෙම චෝදනාවක් තියන අය කරන්න වැරදු වගේ. එකින් එක. ඔයා හිතන්නේ නැද්ද මේ වැඩේ හරිනම් පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂයක් හෝ ඒකක ඉන්න දේශපාලනායකයෙක් කරන්න ඕන වැඩක් කියලා. මම ඔය බී රිපෝට් එක අතර ගත්තට පස්සේ අනුරකුමාර් දිසානායකගේ ඉඳන් සජිත්ගේ ඉඳන් එතකොට හිටිය ඇමතිගොල්ලෝ අධිකරණ ඇමති ඔය හැම කෙනාටම මේ බී රිපෝට් එක ඇව්වා. මේ ගැන ඇක්ෂන් එකක් ගන්න පාර්ලිමේන්තුවේ ටේබල් කරන්න සමහර අයට මන්ට ඍජු කතාවක් අනුරකුමාර් දිසානායකට සජිත්ලට කතා රජිත් නම් ෆෝන් ආස කරන එක නැවතුවා කතා කරන්න ඒකට උත්තර දී ගන්න බැරි හින්දා අදත් කතා කරන්නේ. ඉතින් අනුරකුමාර් දිසානායක ඉතින් කිව්වා මේ මේකට මැදිහත් වෙන්න බෑ, මෙයාව ගෙදර තව ඒ වගේම කාව හරියවයි ඔකට මැදිහත් වෙන්නේ, අනිත් එක මේ ගෑනු හුරු පලව වල කර අපි මැදිහත් වෙන්නේ නැහැ කියලා මගේ ඇරියා. එයා ගැලීම කිව්වද එහෙම? එහෙම කිව්වා කිව්වා. ඉතින් ඒවා කිව්වා. එතකොට ඉතින් ඒකත් එක්ක මට තේරුණ දෙයක් තමයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 මොන පක්ෂයේ වුණත් මේ රිදෙන මඩ නම් අත දිග අරගෙන ගහගන්නේ හොදලා අරින්න පුළුවන්. හැබැයි ඇත්තටම කාට හරි රිදෙන දෙයක් වරදක් තියෙන දෙයක් කවදාවත් හරිස්සන්නේ නැහැ. කරන්නේ නැහැ. කරන්නේ නැහැ. නැත්තම් ඉතින් අද හිතන්න මේ ඡන්දයක් එන කට උඩ මම අර දීපු බී රිපෝට් එකෙන් පස්සේ ඉතුරු ටික අනුරකුමාර් දිසානායක අතට අරගෙන පාර්ලිමේන්තුවක ෆයිල් කරලා ඒගොල්ලන් කණ්ඩායමක් උසාවිය ගිහිල්ලා අද මේ නියෝගය ගත්තා නම් මේක මැති මේ ඊළඟට ඒගොල්ලන්ට බලයට එන්න ලොකු රැල්ලක් කරන්න. මොකද මම කියන්නේ අපි මම අපේ මම අපි පාර්ලිමේන්තුවේ නැහැ, අපි පුරවැසියෝ. අපිට පුළුවන් නම් මෙහෙම දෙයක් කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ට මොනා කරන්න බැරිද? කරන්නේ නැහැ. ඉතින් මුජිබුර් රහ්මාන් තමයි පොඩ්ඩක් ඔය ගිය පාර මේ ගිය අවුරුද්ද අරගල ඉවර වෙලා පළාත් පාලනයකදී ඊට පස්සේ අයින් වුණානේ. ඊට පස්සේ මේ වැඩේට පොඩ්ඩක් මැදිහත් වුණා පළාත් පාලන මේ ඡන්දේ ප්‍රකාශ කළ දායකට ගියාට පස්සේ කල්යනින්. ඊට ඇරෙන්න පාර්ලිමේන්තුවේ අර වෙන කිසි එක්කෙනෙක් හිම කැපිපෙනෙන මේ ගැන උනන්දුවක් දක්වලා කරේ නැහැ. මුජිබුර්ගේම නඩු නලින් මණ්ඩාරේ මෙහෙම කට්ටි සම්බන්ධ වුණා. නමුත් එතනින් එහාට මේ කවුරුත් ඒ ගැන උනන්දුවක් ගත්තේ නැහැ. සජිත් නම් දිගටම මගේ ඇරිය. දැන් ඊළඟ නඩුව කාටද දාන්නේ? මෙහෙමයි සුරේන් රගවන්ගේත් ප්‍රශ්නයක් තියෙනවා. කවුද? සුරේන් රගවන්. එයාගේත් එයා කැනේඩියන් සිටිසන්. එයා නාම යෝජනා බාර දුන්නට පස්සේ තමයි එයාගේ සිටිසන්ෂිප් එක අයින් කරා කියලා කියන්නේ. ඉතින් එයාට ඒකේ තොරතුරු ටික හරි ඉතින් තව ඒ ගැන තොරතුරු ටිකක් හොයාගන්න තියෙන. ඉතින් මේ තියෙන කාල රාමුවත් එක මැද අපි ඉතින් සුරේන් රගවන්ට යුතුකමක් තියෙනවා මේ කරන හෙලිදරව්වත් එක. තමන් එහෙම නෙවෙයි නම් මාධ්‍යට ඉස්සරහට ඇවිල්ලා කියන්න මෙන්න මගේ පාස්පෝර්ට් එක, මම මේ හවල් දිනේ මම මේ දවස්වල තමයි නාම යෝජනා සම් කරේ, මං ඒ වෙනකොට මේ රිනන්සියේෂන්ස් දීලා ඉවරයි කියලා එයාට කියන්න පුළුවන්කමක් තියෙනවා. එයාට මේක න උසාවි ගිනියන්න ඕනේ නැහැ, ඊට කලින් බේරගන්න පුළුවන්. ඉතින් මේ හරි ගේම් කාරෙක් නේවා. ගේම් එකක් නැහැනේ ඉතින් මේ කරලා යුතු දේ කරනවා. ඒ හිටපු ජනාධිපතිතුමාලගෙන කණින් හිටි මෛත්‍රීපාල සිරිසේන. ඔව්. ඔබ මොනවද කරේ දැන්? මම මෛත්‍රීපාල සිරිසේනගේ හෙඩ් ඔෆ් නිව් මීඩියානේ හිටියේ මුලින්ම. මොකද ඔය ඒ වෙලාවේ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එක ඇස්සේ මගේ කැම්පේන් එක ලොකුට ගියානේ. මම කරපු සෝෂල් මීඩියා කැම්පේන් එක. ඊට පස්සේ ඉතින් 2017 ඔක්තෝබර් වෙනකොට මම අයින් වුණා. මම කියන්නේ සෝෂල් මීඩියා වල ගේම් කාරය කියලා. ගේම් දාන්න නැතුව නෙවෙයි ඉතින් ඔයත් ගේම් කාර්යයනේ. අපි මොනවද කරන දේවල් වා? ඔයාලා කියන්නේ සෝෂල් මීඩියා වල නේ. සෝෂල් මීඩියා කියන එක දැන් ඇත්තටම මැනිපියුලේෂන් වලට පාවිච්චි කරන ටූල් එකක් නේ. මේක හැසිරීම තුල මේකේ 2019 තිබ්බ විදියට සෝෂල් මීඩියා වල ට්‍රෙන්ඩ් නීති බිරණ අනුරකුමාර් දිසානායක අඩුමාල් ලක්ෂ 10-15 ඡන්ද ගන්න එපා. ඒ වගේම තමයි වෙන වෙන තැන් වලදීත් සෝෂල් මීඩියා වල පෙන්වන එක භූමී යථාර්ථය නෙවෙයි. මොකද දක්ෂ සෝෂල් මීඩියා ස්ට්‍රැටජිස්ලට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට මේක ලස්සන්ට හදලා පෙන්වන්න පුළුවන් භූමී නැති යථාර්ථයක්. ඉතින් එතන හදලා පෙන්වන්න පුළුවන් කෙනෙක් තමයි කොහෙද ඉන්නේ? දැන් කාත් එක දින්නේ දැන් කොහෙවත් නැහැ. දැන් මම මගේ දේශපාලනයක් කරගෙන ඉන්නවා. මොකද්ද ඔය කියන දේශපාලනය? මම අභිනව නිවහල් පෙරමුණ කියලා පක්ෂයක්, ඒක මම සභාපති. ඒ පක්ෂය 2012 විතර රෙජිස්ටර් වෙච්ච පක්ෂයක්. ඉතිහාසයේ කිසිම දවසක ඔය අවුරුදු මේ වෙනකොට අවුරුදු 12ක් කිසිම ඉලෙක්ෂන් එකකදී කිසිම පක්ෂයක් එක්ක සම්බන්ධගත වෙලා නැහැ. ස්වාධීනව ක්ලීන් පක්ෂ. ක්ලීන් පක්ෂ. කවුද ඒකෙන් දැන් ඉන්නේ? ඔය ඉස්සරහට කවුද එකතු කරගන්නේ?
ඒක අපි ජාතික කඳවුර වෙනුවෙන් තමයි මේ පක්ෂය අපි මේ කරගෙන යන්නේ. ඒක නිර්මාතෘ ඇවිල්ලා තැමිණි මුල්ල කියලා එයා හිටපු ගොවිජන සේවා කොමසාරිස්. ඉතින් ජාතික කඳවුර ගැන හැඟීමක් ඇතුව නිර්මාණය වෙච්ච ප්‍රතිපක්ෂයක්. ඉතින් අපි පක්ෂයේ ප්‍රතිපත්ති ඔක්කොම ජාතික කඳවුරට ගැලපෙන විදියට සහ ඒ ප්‍රතිපත්තිත් එක්ක අපේ ඇඟේ තියෙන මේ සංස්කෘතිය මේ රට ගැන තියෙන හැඟීමත් එක්ක එන ප්‍රතිපත්තිත් එක්ක හදලා තියෙනවා. අපි ව්‍යවස්ථාවටත් ඒ ප්‍රතිපත්ති ටික දාලා අපි ව්‍යවස්ථාවේ තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ ප්‍රතිපත්ති ව්‍යවස්ථාවේ වෙනස් කරන්න බෑ. එතකොට කාටවත් මේ පක්ෂයට එන පාක්ෂිකයෙක්ට සැකයක් ඇති කරගන්න ඕනේ. අද මේගොල්ලන් මේක කිව්වට හෙට මේක ලිබරල් වෙයිද, නැත්නම් රටට අහිතකර තැනකට මේ පක්ෂයේ බැරි නායකයෙක් බිහි වෙයිද කියලා. ඉතින් ඒකින්ද ඒක එතන සීල් කරලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි මම ව්‍යවස්ථාවේ දැන් අපි පොඩි වෙනස්කම් ටිකක් කරගෙන යනවා. පක්ෂයේ දේශපාලන කඳවුර පැත්ත මණ්ඩලය ඒ කාරණා ප්‍රජාතන්ත්‍රවාදීව පාක්ෂිකයන්ගේ ඡන්දෙන් පක්ෂ නායක ජාතික සංවිධායක ආසන සංවිධායකලු පාක්ෂිකයන්ගේ අනුව මිසක්ක මධ්‍යම කාරක සභාව හෝ දේශපාලන මණ්ඩලයකින් තෝරන්නේ නැති විදිය පත් කරගන්න. එතකොට අර මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොච්චර තමයි දක්සුණත් සජ බෙට හෝ JVP එකට නායකයට ගොඩතල්ලන්න නැතුව ආසන සංවිධායකකමක් ගන්න එහෙම තමගේ තන හදාගන්න බෑ. භාගයක් වැඩ පුළුවන්කම තියෙනවා. භාගයක් කොන්ද නමාගෙන නායකට කඩේ යනවා. ඔයාර මේ ගෝඨාභය රාජපක්ෂගේ මේ අරගලයේ කාලෙත් නඩුවක්දම්ම නේද? නෑ මම දැන් ඒක නඩුවක් කියන්නේ ඕ නෑ. ඔයා නඩු එයා ගෝඨාභය රාජපක්ෂ රටින් යනවනේ. ඉතින් ගියහම මම ඒ ගිය වෙලාවේ මම හියුමන් රයිට්ස් කමිෂන් එකට ගිහිල්ලා මම පැමිණිල්ලක් කරා. මේ රටේ 69 ලක්ෂයක් පත් කරගත්ත ජනාධිපතිවරයෙක් මොනම හේතුවකින්ද මේ රටින් යවනවා. ඒක ලංකාවට හොඳ දෙයක් නෙවෙයි. එතන කුමන්ත්‍රණයක්ද නැද්ද කියලා කාරණයක් මිනිස්සුන්ට හොයන්න දෙන්න. මොකද අද විශේෂයෙන්ම ආපස්සට බලලා හදනකොට ජනමතයක් ජනවරමක් තිබ්බ නැති මිනිස්සෙක් රටේ ජනාධිපති වෙලා ඉන්නවනේ. එතකොට අරගලයට ගියපු අය හිතුවේ නැහැනේ රනිල් ජනාධිපති වෙලා ජනාධිපති. එතකොට අවසාන ප්‍රතිඵලය අනුව අපි මේක විග්‍රහයක් කරනකොට එහෙමනම් අපිට හොඳන්නේ මේක ඉතාම ක්‍රමානුකූලව මේ රටේ ඇතිවෙච්ච දුර්වලම අවස්ථාව ආර්ථික වශයෙන් සහ මේ ලෝක අර්බුදයත් එක්ක ඇතිවෙච්ච මේ දුර්වල අවස්ථාවක 69 ලක්ෂයක ජනවරමත් මැනිපුලේට් කරලා මිනිස්සුන්වත් අර අඬන මිනිහට ඇඟිල්ලෙන් ඇනට තවත් අඬවලා හරි බලය ගත්තා වගේ කුමන්ත්‍රණයක් සමහර විට පිට රටක උමනාවකට උනා වෙන්න පුළුවන්. මම හිතනවාද? මම හිතනවා. ඉතින් ඒක අරගලයට ගියානේ. මමත් අරගලයට ගියා. මොකද මගේ අරගලේ මම මතවාදයක් තියෙනවා. අදටත් මගේ කාර්යකේ මතවාදය ගහලා තියෙනවා. මොකද මම එදා අරගලයට ගියේ මම දැක්කේ අන්තිමට 20 ගණාවට පස්සේ ඒ හැදිච්ච ඒවත් එක මේ පාර්ලිමේන්තුව තමයි පිස්සු කෙලිය. අරගලයට යවනව නම් ගෙදර යවන්න තිබ්බේ පාර්ලිමේන්තුව. හැමෝගෙන්ම ඇහුවා ගෝඨාභය ගෙදර ගියාම කවුද එන්නේ කියලා. ඒකට උත්තර නැතුටි. එතන මේක තේරුණා ඒ යන එකේ පොඩි අවුලක් තියෙනවා කියලා. හැබැයි පාර්ලිමේන්තුව මෙල්ල කරා නම් පාර්ලිමේන්තුව මෙල්ල කරනවා කියන්නේ පාර්ලිමේන්තුවල පාර්ලිමේන්තු කට්ටිය ගෙදර යවනවනේ. අඩුම ගානේ පාර්ලිමේන්තුවට ප්‍රෙෂර් එක දැන්නම් උඹලා එකට එකතු වෙලා වැඩ කරලා ජනාධිපතිත් එකතු වෙලා කරලා ජනාධිපති මේක එක ටීම් එකක් හැටියට වැඩ කරලා රටේ මිනිස්සුන්ට ප්‍රශ්න විසඳන්න කියලා. එහෙමනම් රනිල් මුදල් ඇමති කරන්න තිබ්බා. එහෙම කළා මොකක් හරි සිනාරියෝ එක ගහලා මේක කරන. මොකද මුදල් ඇමති ජනාධිපතියෝ කිව්වයි කියලා කරනවා නම් කට්ටියක ටීම් වර්ක් එකන්නේ. ඉතින් ඒකත් එක්ක මේක ඇස්සේ මම නිකන් ප්‍රශ්නයක් කරනවා. දැන් හැමෝම කියනවා රනිල් 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 කියලා. හෙට රනිල් මලොත් මොකද වෙන්නේ? අපි ආපහු පෝලිං හදනවද? මේ රට ආපහු මිනිස්සු මේ පෙට්‍රල් ෂෙඩ් ගන්නේ නැ ලයිට් කැපෙනවද? නැහනේ. කවුරු හරි කරනවනේ. ඒකින්ද එහෙම මිනිස්සෙක් මත ඩිපෙන්ඩ් වෙන සිස්ටම් එකක් නැහැ. එහෙම හිතන්නේ වනම් කවුරු හරි මෙයා රනිල් ඇරෙන කරන්න බෑ. මේ මිනිස්සෙක් බෙලහිනකම. මිනිස්සුන්ට පුළුවන්කම තියෙන්න ඕනේ එක්කෙනෙක් මැරුණාම තව එක්කෙනෙක් නැත්තම් තව කෙනෙක් මේ කරගෙන යන දගෙන යනවා. ඔයා හිතනවද මේ මොකක් හරි විදේශ උමනාකට අනුව වෙන රටකට උමනාකට අනුව මේතර කුමන්ත්‍රණයක් වුණා කියලා? නෑ ඉතින් මම ඊයේ පෙරේද ගියා මේ යුද විරෝධී ජාත්‍යන්තර යුද විරෝධී සන්ධානය කියලා වැඩසටහනක් තිබ්බ රාජ්‍යතුමා ඕගනයිස් කළා. ඔක්කොම පක්ෂ වලින් මම දැක්කවිලනෝ ඉන්නවා. හැම පක්ෂයෙන් වගේ සුගිෂර බණ්ඩාරත් මම දැක්කවිල ඉන්නවා. ඒ කතා කරා. ඉතින් ඒ කතා කරපු එකේ සංක්ෂිප්තව ගත්තොත් ඒගොල්ලන් කතා කරේ පලස්තීන ඊශ්‍රායල් යුද්ධ ගැන. ඒක ඊට පස්සෙත් කිව්වේ ඊශ්‍රායල ඇමරිකාව ඊශ්‍රායලට උදව් කරනවා. ඊට පස්සේ යුක්‍රේන් ඊශ්‍රායල් ගැන මේ රුසියාව ගත්තාම යුක්‍රේනයටත්. ඊට පස්සේ ඉතිහාසයට ගිහිල්ලා කිව්වා වියට්නාමේ, වියට්නාමයටත් ඇමරිකාව. ඉතින් මම හිතනවා ඇමරිකාව හැම මගුලටම ඇඟිලි ගහන්නේ මේකෙත්
පැහැදිලි අරගල ඇතුළ ඇමරිකාවලකු රෝල් එකක් කර ඒ අර ජූලියාචන්ගේ දැන් හැසිරීමත් එක් අනිත් මේ රටේ මේ ඉන්නවනේ තානාපතිවරු ඒගොල්ලන් ජුලියාචන් වගේ හැසිරෙන්නේ නැහැ මේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ගොඩක් ඇගිලි ගහන්නවත් හැම මගුලෙම ගන්නවත් නැහැනේ ඉතින් එයාගේ හැසිරීමත් එක්ක සහ රනිල්ලේ ඩිපෙන්ඩ් වෙන ප්‍රමාණයත් එක්ක දැන් IMF එකට ඕන විදිහට බජට් එක හැදෙනවා දැන් 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ IMF එකේ හදන බජට් එක වගේ බජට් එකකට නෙවෙයි රනිල් ආවා කියනකෝ GR ගියේ හින්දා ව්‍යවස්ථාවෙන් හරි එතකොට එයා ක්‍රියාත්මක කරන්න ඕනේ මේ මැන්ඩේට් එක දැන් මේ හාත්පසින්ම හම්බෙච්ච නැති මැන්ඩේට් එක ගන්න එක. ඉතින් මේක මේ ඇමරිකාවේ මැන්ඩේට් එක. IMF එකට ඕන විදිහට මේ වැඩක් කරවන්න හදනවා. ඉතින් ඔය ඇමරිකාව මේ ෆැමිලි ප්ලෑනින් කරනවා. ඒ ෆැමිලි ප්ලෑනින් එක ලංකාවටත් කරන්න කියනවා කියලා ඉන්න ගත්තම IMF හරහා කරන්න පුතා. IMF එකේ 65% කොටස් කරේ ඇමරිකාවනේ. ඉතින් මේ ඒක ඇතුළේ මේ අසාර්ථක තත්ත්වය තියෙනවා. ඒ නන්දලාල් ලංකාවට ආපු වෙලාව නන්දලාල්ගේ හැසිරීම සහ ඒ වෙලාවේ ඔහු හිතාමතා කරපු දේවල් මේ ඔක්කොම එකින් එකට සීක්වන්ස් එකක් බලලා ආපස්සට බලපුවම යම් කිසි ක්‍රමන්ත්‍රණයක් වුණාදෝ කියලා සාධාරණ සැකයක් හිතෙන්නේ නැත්නම් ඒකත් මං හිතන්නේ මනුස්සක විඥානයේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් ඔයගේ ඊළඟ ස්ටෙප් එක ප්ලෑන් එක කියන්නේ නැද්ද නැත්නම් නෑ කියන්නේ නැත්තේ නෑ නෑ නෙවෙයි අපි ඒ දිගටම වැඩ කරන්නේ ක්‍රමන්ත්‍රණ කාර්යයක් කුමන්ත්‍ර කාරය නෙවෙයි ගේම් කාරයක් එහෙම නැති ඉතින් ඔයත් ගේම් කාරෙක් මේ අපි ඉස්සරහටනේ ජනාධිපතිවරණේ මහමැතිවරණ ඉලක්ක කරගෙන ප්‍රධාන පක්ෂවල කිසිම එකක් එක සඳහනගත නොවී යන ස්වාධීනව යන්න පුළුවන් මතවාදී කඳවුරක් වැඩපිළිවෙලක් පැහැදිලිව හදනවා. ඒක පොහොට්ටු එක්කවත් UMP එක්කවත් සජබ එක්කවත් ජාතික ජනබල වේගය එක්කවත් නෙවෙයි. මම මෙහෙම ඇහුවොත් දැන් ඔය සමාජ ජාලවල ඉන්නවා මේක ඇතුළේ ඉන්න පයිනිය කෙනෙක් නේ. ඔයා දකින විදිහට ඉස්සරහට මොකද වෙන්නේ? මෙහෙමයි. ජනාධිපතිවරණයකදී ප්‍රතිඵලය ගැන මේ මනකොට භූමියේ අපිට කියන්න බෑ. ඒකට හේතුව ජනාධිපති අපේක්ෂකවරු ඒ කඳවුරවල කවුද කියන එක තාම පැහැදිලි නෑ. සහ සමහර නම් කිව්වට ඒගොල්ලන් ඉදිරිපත් වෙයිද මොනවද කියලා දන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයක් ආවොත් ඒක ප්‍රතිඵලයේ ඓතිහාසික දේවල් එක්ක බලලා අපිට හරියටම ආසන්න වශයෙන් කියාගැනීමේ මම එකට හේතුත් එක පොඩ්ඩක් කියන්නම්. අපි දැක්ක පහුගිය අවුරුදු 10ම ගත්තාම අපි දැක්ක 2019 ඡන්දෙදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන 69 ලක්ෂයක් අරගෙන 56 ලක්ෂයක් තමයි සජිත් ප්‍රේමදාස ඉන්නේ. එතකොට සජිත් ප්‍රේමදාස අවුරුද්දකින් තියෙන මහමැතිවරණයෙන් ගන්නෙ ලක්ෂ 27යි. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස සහ සජබේ සහ UMP එකෙන් සජබේට ආපු කණ්ඩායමත් ඇතුළේ වැටෙන චන්ද්‍රපවණේ 27යි. එතකොට ඒ 20යි 20 ඉඳන් අද වෙනකන් සජිත් ප්‍රේමදාසගේ ඡන්ද වැඩි වෙන්නවත් අඩු වෙන්නවත් විශාල භූමියේ විපර්යාසයක් වෙලා නැහැ. රනිල් බලවත් වීම තුල රනිල් ජනාධිපති වීම තුල අර වර්ග ගෙඩියට අර මේ ඇඳෙන වගේ මිනිස්සු එතනට ඇදීම තුල සජිත්ගෙන් තව ටිකක් හැදුනොත් මිසක්ක වැඩි වෙන්නේ නැහැ. ඉතින් සජිත්ගේ ඕනනම් ඒ ඡන්ද ප්‍රමාණය ලක්ෂ 25 සීමාවෙම ප්ලස් ඔ මයිනස් තව 2 ලක්ෂ රාජපක්ෂේ විරෝධී කඳවුර ඊට පස්සේ 69 ලක්ෂෙන් කැඩලා යන්නේ දෙපැත්ත. 69 ලක්ෂෙන් කැඩලා යන්නේ මං හිතන්නේ කීයටවත් කැඩලායි කියලා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ගත්තොත් මං හිතනවා ලක්ෂ 10ක් 14ක් ඔය වගේ ප්‍රමාණයකට ජනාධිපතිවරයා හැටියට එයා ඉඳගෙන UMP එක ගියොත් පාර්ලිමේන්තු මැතිවරණයකට සිරිසේන ලක්ෂ 8ක් 7ක් ඒ වගේ කඳවුරත් එක ගනි. එතකොට JVP එක පාර්ලිමේන්තු මැතිවරණයක් තුල පාවෙන ඡන්ද වලින් බහුතරයක් එතනට ආවයි කියලා හිතුවොත් ලක්ෂ 18ක් 20ක් 25ක් ඒ ඔය සීමාව ඊට 20+5-5 ඔය අතර ප්‍රමාණයක කරගෙයි. එච්චරයි. ඊට වැඩි යන්නේ ජන පාර්ලිමේන්තු මැතිවරණයකදී. ඒක පැහැදිලි. පොහොට්ටුව අපි දැක්කා 69 ලක්ෂයක් ගත්ත ජනාධිපතිවරණයේදී මහමැතිවරණය වෙනකොට 68 ලක්ෂයකට බැස්සා. ඊට පස්සේ පොහොට්ටුව 2018 දී ඒත් 49 ලක්ෂයක් ගත්තා පළාත් පන්ති. ඒ ඓතිහාසික ෆිගර්ස් එක ගන්නකොට ඔක 150කට ඇඩුණත් අන්තිම එක ලක්ෂ 30ක්වත් ගණන්. ලක්ෂ 30ක්වත් ගණන්. ඊට වැඩි හෝ අඩු පොඩි සුළු වශයෙන් වෙනස් වෙයි. ඒ වගේම මේකක් ඇයි. ඉතින් ඔය එකත් එක්ක ඕක තමයි ප්‍රතිඵලය වෙන්නේ. මොකද ජනාධිපතිවරණයකදී වෙන්නේ ඉලෙක්ෂන් එක පොලරයිස් වෙනවානේ. අනුර කුමාරතුංග අනුර මේ කියන පැහැදිලිවම එදා සුදන්තගේ වීඩියෝ එක අපි දින්නොත් 50ට වැඩි. පැරදුනොත් 10ට අඩුයිද 5ට අඩුයිද කියලා. ඒක තමයි අදහත්තේ. මොකද 1-2 අතරට ඇවිල්ලා පොලරයිස් වුණොත් ඒගොල්ලන්ට chance එකක් තියෙනවා දිනා ගන්න. අර මොකද ජනාධිපතිවරණයකදී ඡන්ද හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 69 ලක්ෂයක් ඡන්ද ගන්නකොට ලක්ෂ 27ක වෝට් බැංක් එකක් හිටපු සජිත් 56ක් ගන්නේ
ඒකෙන් 27ක් සජිත්ත ඡන්දේ. ඔව්. ඉතුරු 26 රාජපක්ෂ විරෝධී වෙන කඳුර වලට දීලා නැහැ. රාජපක්ෂට ගොඩබේ රාජපක්ෂට ප්‍රමුඛව දෙන්න පුළුවන් උපරිම ඡන්දය දෙන්න පුළුවන් තැනට දීලා තමයි ඒක හැදෙන්නේ. ඉතින් ඔය සිනාරිය එක තුල ජේවිපික ඡන්දයකට ඔය 120 25 මං ඉස්සෙල්ලා කියපු ගානට රාජපක්ෂ විරෝධී ඡන්ද ගේන්න පුළුවන් ගොඩක්. මම හිතනවා පොහොට්ටුවේ බොහෝ ඡන්ද මේ වෙලාවේ ඡන්ද පොලිටින් එකක් නැහැ කියලා. එන්නේ නැහැ කියලා. එන්නේ නැහැ කියලා. ඒකට හේතුව එකක් තමයි අර බිය වැද්දීම ඒ වෙච්ච අරගලයත් එක්ක කම්පනයක් තියෙනවනේ. ඒ කාරණය තාම මේ භූමියේ වෙන්නේ මොකද්ද කියලා තේරුණා. අනිත් එක කන්ෆියුස්. දැන් අපි දැක්කා 2018 නොවැම්බර් මාසේ වෙච්ච අර්බුදයේ වෙලාවේ එක පැත්තකින් රනිල් කෑ ගහනවා පුග්ග රාජපක්ෂවරු රාජපක්ෂවරු කියලා. ඊට පස්සේ මේගොල්ලන් ගන්න රනිල් හොරා රනිල් හොරා කියලා. දැන් ඔය ස්ලෝගන් එක මිනිස්සු කියපු දෙයක්නේ. දැන් මේ උඩින් කට්ටිය එකතු වෙලා කිව්වට අපි මෙහෙම එකට ඡන්දේ දාමු කියලා මිනිස්සු දේශපාලන නොකරන මිනිසුන්ට ලැජ්ජාවක් තියෙනවනේ. එතකොට රනිල්ලා යහපාලන කාලේ LGBTQ අනම්මන සමලිංගික මේව ගෙනාවයි කියලා. දැන් අද රනිල්ව පොහොට්ටුවේ තියාගෙන එක කරන්න කිව්වයි කියලා පොහොට්ටුවේ මිනිසුන්ට එකට පොහොට්ටුවේ ඉහළ නායකත්වය හායි කිව්වොත් පල්සා මිනිසුන්ට මේ එකට කැමැත්තක් දක්වන්න බෑ. ඉතින් ඔය බෙදීම තුළ පොහොට්ටුව ගොඩාක් අය ඡන්දේ නොදා ඉඳී පොහොට්ටුවෙන් හොඳ අපේක්ෂකෙක් නොදැම්ම. පොහොට්ටුවෙන් හොඳ අපේක්ෂකෙක් නොදැම්මොත් එන අපි ඉස්සරහ හම්බෙමු. ජය වේවා. ජය වේවා.